දකුණාප්‍රිකා සංචාරයේදී දකුණාප්‍රිකා ක්‍රීඩකයන්ට අමතරව ශ්‍රී ලංකා පිලට කරදර කරපු තවත් 3 දෙනෙක් හිටියා. ඒ තමයි ඩක්වර්ත්, ලුයිස් සහ ස්ටර්න්. DLS එහෙමත් නැත්නම් ඩක්වර්ත් ලුයිස් ස්ටර්න් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා අද කෙලිවි මේ කෙලිවිත් විදුතුලින් අපි කතා කරමු. බොහෝ දෙනෙක් මේ ක්‍රමය හඳුන්වන්නේ ඩක්වර්ත් ලුයිස් ක්‍රමය කියලා. හැබැයි ඇත්තටම මේක ඩක්වර්ත් ලුයිස් සහ ස්ටර්න් ක්‍රමය. මේක හඳුන්වා දෙන්නේ ලැංකෂයේ ප්‍රාන්තයේ ජීවත් වන සංඛ්‍යාන විද්‍යාඥයින් දෙදෙනෙක්. මේ අතරින් එක අයෙක් තමයි 77 හැවිරිදි ඇන්තනි ජෝන් ලුයිස් හෙවත් ටෝනි ලුයිස්. අනිත් කෙනා 79 හැවිරිදි ෆ්‍රැන්ක් ඩක්වර්ත්. ටෝනි ලුයිස් බටහිර එංගලන්ත සරසවියේ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනකොට සිසුවෙකුගේ පර්යේෂණයක් දැකලා තමයි මේ ක්‍රමය නිර්මාණය කරන්න ඔහුට අදහස පහළ වෙන්නේ. ඉතින් ඊට පස්සේ ෆ්‍රැන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුයිස් 2014 අවුරුද්දේදී විශ්‍රාම ගියාට පස්සේ මේ ක්‍රමය භාරව ඉන්නේ ස්ටීවන් ස්ටර්න් කියන විද්‍යාඥයා. මේ නිසා තමයි 2014 නොවැම්බර් මාසයේ ඉඳලා මේ ක්‍රමය ඩක්වර්ත් ලුයිස් ස්ටර්න් ක්‍රමය, එහෙමත් නැත්නම් DLS විදිහට හැඳින්වෙන්නේ. 1997 දී ඩක්වර්ත් ලුයිස් ක්‍රමය හඳුන්වා දෙන්න කලින් තරගයකට වර්ෂාවෙන් හෝ වෙනයම් ක්‍රමයකින් බාධා මතුවුනහම තරගයේ තීරණය ලබා ගන්න, එහෙමත් නැත්නම් ඉලක්කය ගණනය කරන්න ක්‍රම දෙකක් භාවිත වුණා. පළමුවෙන් තමයි අපි කවුරුත් දන්න ඇවරේජ් රන් රේට් ක්‍රමය. ඒ කියන්නේ ලකුණු වේගය මත ඉලක්කය ලබා දීමේ ක්‍රමය. මෙතනදි කරන්නේ පළවෙනි කණ්ඩායම ලබාගත් ලකුණු වේගය අනුව දෙවෙනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට ඉතිරි වී ඇති පන්දු වාර සංඛ්‍යාව ඒ ලකුණු වේගෙන් වැඩි කරලා ඔවුන්ගේ ඉලක්කය ලබා දීම. 1988 89 තරගවාරයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙච්ච වර්ල්ඩ් සීරීස් කප් කියලා හැඳින්වෙච්ච තුන්කොන් තරගාවලියේ ශූරයා තීරණය කෙරුණේ අවසන් තරග තුනකට සහභාගි වීමෙන් පස්සේ. පළමු අවසන් තරග දෙකේදී ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් තරග එක බැගින් ජයග්‍රහණය කරලා තිබුණා. තුන්වෙනි අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව පන්දු වාර 38කදී කඩලු 6ක් දැවි ලකුණු 226ක් ලබාගෙන හිටියා. එතකොට තරගයට වර්ෂාවෙන් බාධා මතුවුණා. ඒ අනුව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට හිමිවෙච්ච ඉලක්කය ලකුණු 227ක්. හැබැයි ඩක්වර්ත් ලුයිස් ක්‍රමයට අනුව නම් ඔවුන්ට හිමිවන ඉලක්කය ලකුණු 232ක් බවට පත් වෙනවා. මොකද ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 50ම ක්‍රීඩා කරන්න බලාගෙන කඩලු පරිස්සම් කරගෙන තමයි පන්දුවට පහර දෙන්නේ. එතකොට ඔවුන් දන්නේ නැහැ පන්දු වාර 38කින් ඔවුන්ට ඉනිම නිමා කරන්න සිදු වෙයි කියලා. එතකොට පන්දු වාර 38න් ඉනිම නිමා කරන්න වෙයි කියලා දැනන් හිටියානම් ඔවුන්ට තවත් වේගෙන් පන්දුවට පහර දෙන්න තිබුණා. ඉතින් මේ හේතුව නිසා ලබාගත් ලකුණු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඉලක්කයේ විදිහට ඩක්වර්ත් ලුයිස් ක්‍රමයේදී ලැබෙනවා. නමුත් ඇවරේජ් රන් රේට් ක්‍රමයට අනුව ලැබුණේ ලකුණු 227ගේ ඉලක්කයක්. දැන් ඔන්න බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දෙනවා. පන්දු වාර 6යි පන්දු 4කදී කඩලු දෙකකට ලකුණු 47ක් ලබාගෙන ඉන්නකොට තරගයට ආපහු වර්ෂාවෙන් බාධා මතුවෙනවා. ඊට පස්සේ තරගයේ පන්දු වාර 18කට සීමා වෙනවා. එතකොට ඇවරේජ් රන් රේට් ක්‍රමයට අනුව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට හිමිවෙන ඉලක්කය ලකුණු 108ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔවුන්ට පන්දු වාර 11යි පන්දු 2කදී ලබා ගන්න අවශ්‍ය වෙන්නේ ලකුණු 62ක් විතරයි. කඩලු 8ක්ම ඔවුන් අත තිබ තිබෙනවා. ඔවුන් ඊටාම පහසුවෙන් පන්දු වාර 4යි පන්දු 4ක් ඉතිරිව තිබියදී මේ ඉලක්කය සම්පූර්ණ කරගන්නවා. නමුත් මේක ඩක්වර්ත් ලුයිස් ක්‍රමයට අනුව ගියා නම් ලකුණු 139ක ඉලක්කයක් ඔවුන්ට හිමි වෙනවා. ඇවරේජ් රන් රේට් ක්‍රමයේදී ඉතිරි වෙලා තිබෙන කඩුලු සංඛ්‍යාව පිළිබඳව කිසිදු සැලකීමක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක දෙවෙනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට වාසි. දැන් කලින් තරගයේ ගත්තොත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 60ක ලබා ගන්න කඩුලු 8ක්ම තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඇති තරම් වේගයෙන් පන්දුවට පහර දෙන්න හැකියාව තියෙනවා. මේක පළමුවෙන් පන්දුවට පහර දෙන පිළට පැහැදිලිවම අවාසිදායක තත්වයක් නිර්මාණය කරනවා. දැන් අපි තවත් උදාහරණයක් ගත්තොත් අපි හිතමු එක කණ්ඩායමක් පන්දු වාර 50 ක්‍රීඩා කරලා ලකුණු 250ක් ලබා ගන්නවා. එතකොට තරගයට වර්ෂාවෙන් බාධා මතුවෙලා දෙවෙනි කණ්ඩායමේ ඉනිම පන්දු වාර 20කට සීමා වෙනවා. එතකොට ලකුණු වේගය අනුව ඔවුන් ලබා ගන්න ඕනේ පන්දු වාර 20ෙදි කඩුලු 10 මත තිබ ලකුණු 101ක් විතරයි. අපි මෙහෙම හිතමු මේ තරගයේම දෙවෙනි කණ්ඩායම පන්දු වාර 20කදී ලකුණු 101ක් ලබාගෙන ඉන්නවා කඩුලු 9ක් බිඳ වැටිලා. අන්න එතකොට වර්ෂාවෙන් බාධා මතුවෙනවා. හැබැයි ඇවරේජ් රන් රේට් ක්‍රමයට අනුව මේ කඩුලු 9ක් දැවිලා තියෙන කණ්ඩායමට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. ඉතින් මේ නිසා මේ ක්‍රමයට යම් යම් විරෝධතා මතුවුණා. මේ නිසා 90 දශකයේදී වඩා සඵලදායී පන්දු වාර ක්‍රමය Most Productive Over Method හඳුන්වා දෙනවා. එහෙමත් නැත්නම් MPO කියලත් මේක හැඳින්වෙනවා. හැබැයි මේකත් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ ක්‍රමයක් බවට පත් වෙනවා. මොකද මේකට හේතුව තමයි මේකෙදි කරන්නේ පළවෙනියට පන්දුවට පහර දීපු කණ්ඩායම වැඩිපුරම ලකුණු ලබාගත්ත පන්දු වාරවලදී ලබාගත් ලකුණු වල එකතුව තමයි දෙවෙනි කණ්ඩායමට ඉලක්කය විදිහට ලැබෙන්නේ.
ඒ කියන්නේ යම්කිසි පන්දුවර සංඛ්‍යාවක් අඩු කරන්න සිද්ධ වුණොත් එතනදී අඩු වෙන්නේ පළවෙනියට පන්දුවට පහර දීපු කණ්ඩායම අඩුවෙන්ම ලකුණු ලබාගත් ඕවර සංඛ්‍යාව. එතකොට ඉතිරි සියලුම ලකුණු ප්‍රමාණය දෙවෙනි කණ්ඩායම ලබාගත යුතු වෙනවා. අපි උදාහරණයක් ගමු. දැන් එක කණ්ඩායමක් ඔන්න පන්දුවට පහර දෙමින් ඉන්නවා. ඔවුන් පන්දුවර 20කදී ලකුණු 170ක් ලබා ගන්නවා. හරිද? ඊට පස්සේ ඔවුන්ගේ කඩුලු එකින් එක බිඳ වැටිලා පන්දුවර 35ක් ගත වෙද්දී ලකුණු 220කට ඔවුන් සියලු දෙනා දැවී යනවා. හැබැයි මේ තරගයට වර්ෂාවෙන් බාධා මතු වෙලා දෙවෙනියට පන්දුවට පහර දෙන කණ්ඩායමේ ඉනිම පන්දුවර 20කට සීමා වුණොත් ඔවුන්ට සිද්ධ වෙනවා ලකුණු 170ක් ලබා ගන්න. එහෙම බැලුවම මේ ක්‍රමය පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට ඉතාමත්ම වාසිදායකයි. 1992 ලෝක කුසලාන තරගාවලියේ දෙවෙනි අර දවසම පූර්ව තරගයේ පැවැත්වෙන්නේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර. එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීලා පන්දුවර 45කදී කඩුලු 6ක් දැවිලා ලකුණු 252ක් ලබා ගන්නවා. දැන් දකුණු අප්‍රිකා කණ්ඩායම පිළිතුරු වෙනම ක්‍රීඩා කරමින් ඉන්නවා. ඔවුන් පන්දුවර 42යි පන්දු 5කදී කඩුලු 6ක් දැවි ලකුණු 231ක් ලබාගෙන ඉන්නකොට තරගයට වර්ෂාවෙන් බාධා මතුවෙනවා. වර්ෂාවෙන් පස්සේ තරගයේ පන්දුවර 43කට සීමා කරන්න තීරණය වෙනවා. ඒ කියන්නේ පන්දුවර 2ක් අඩු කරන්න තීරණය වෙනවා. එතකොට මෙතනදී අඩු වෙන්නේ මුලින්ම පන්දුවට පහර දීපු එංගලන්ත කණ්ඩායම ලබාගත් නිලකුණු පන්දුවාර දෙකක් තමයි අඩු වෙන්නේ. ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඉලක්කය එක පන්දුවකදී ලකුණු 22ක් බවට පත් වෙනවා. වර්ෂාවට කලින් ඔවුන් පන්දුවාර 2යි පන්දු 1කින් එහෙම නැත්නම් පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගත යුතු වුණා. ඉන් පස්සේ එක පන්දුවකින් ලකුණු 22ක ඉලක්කයක් ඔවුන්ට හිමි වෙනවා. ඉතින් මේක ලෝක කුසලානේ අවසන් තරගයටත් එහෙම නැත්නම් ලෝක කුසලානේ ශූරතාවටත් ඍජුව බලපෑම් ඇති කරපු තීරණයක් බවට පත් වුණා. ඒ නිසා මේ තරගෙන් පස්සේ මේ ක්‍රමයක් දැඩි ලෙස විවේචනයට ලක් වුණා. මේ ක්‍රම දෙකේදීම දෙවෙනියට පන්දුවට පහර දෙන කණ්ඩායමේ ඉතිරි වෙලා තිබෙන කඩුලු ප්‍රමාණය ගැන සැලකීමකට ලක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රම දෙකටම වඩා සාධාරණ ඩක්වර්ත් ලූයිස් ක්‍රමයේ කරලියට එනවා. ඩක්වර්ත් ලූයිස් ක්‍රමයේ පදනම් වෙලා තිබෙන්නේ කණ්ඩායම්වල තිබෙන සම්පත් ප්‍රමාණය අනුව. මේ නිසා තරගයකදී වර්ෂාවෙන් බාධා මතු වුණොත් ඒ වෙනකොට කණ්ඩායම් දෙකට ඉතිරි වෙලා තිබෙන සම්පත් ප්‍රමාණය ගණනය කරලා ඒකට අනුව ඉලක්කය නිර්මාණය වීම සිදු වෙනවා. මේ සම්පත් ප්‍රමාණය පිළිබඳව කතා කරද්දී පන්දුවර 50ම සහ කඩුලු 10ම තියෙනවා නම් සම්පත් 100%ක් තියෙනවා කියලා තමයි සැලකෙන්නේ. එතකොට පන්දුවර සංඛ්‍යාව අඩු වෙනකොට සහ කඩුලු බිඳ වැටෙනකොට මේ සම්පත් ප්‍රමාණය ෂය වෙන ආකාරය සංඛ්‍යාන විද්‍යාවට අනුව පරිගණකයෙන් නිර්මාණය කරපු වගුවක දැක්වෙනවා. ඒ වගුව දැන් ඔබට වලා ගන්න පුළුවන් මේ වෙද්දි ඒ සඳහා නිර්මාණය වෙලා තිබෙන වගුවේ දල සැකැස්මක්. දැන් තරගයකදී කණ්ඩායමක් පළමුවෙන් පන්දුවට පහර දෙන අතරතුරේදී වර්ෂාවෙන් බාධා මතු වුණොත් දෙවෙනි කණ්ඩායමේ ඉලක්කය ගණනය කරන විදිය ඔබට මේ සූත්‍රයෙන් බලා ගන්න පුළුවන්. එතකොට කණ්ඩායම් දෙකේ ඉතිරි වෙලා තිබෙන සම්පත් ප්‍රමාණය අනුව තමයි මේ දෙවෙනි කණ්ඩායමට ලැබෙන ඉලක්කය තීරණය වෙන්නේ. තරගයක කණ්ඩායමක් පළමුවෙන් පන්දුවට පහර දෙමින් ඉන්නකොට තරගයට වර්ෂාවෙන් බාධා මතු වුණොත් දෙවෙනි කණ්ඩායමේ ඉලක්කය ගණනය කරන්නේ මෙන්න මේ සූත්‍රයට අනුව. අපි හිතමු පන්දුවර 50 තරගයක පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම පන්දුවර 40දී කඩුලු 2ක් දැවි ලකුණු 200ක් අරගෙන ඉන්නවා. එතකොට තරගයට වර්ෂාවෙන් බාධාවක් මතු වුණොත් පළමු කණ්ඩායමට අවාසියක් සිදු වෙනවා. මොකද ඉතිරි පන්දුවර 10 තුල කඩුලු 8ක් තියෙන නිසා ඔවුන්ට ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන්න පුළුවන්. එතකොට දෙවෙනි කණ්ඩායමට පන්දුවර 40කදී ලකුණු 200ක ඉලක්කයක් දුන්නොත් ඒක පළවෙනි කණ්ඩායමට අවාසිදායක වෙනවා. නමුත් ඔබට පේනවා මේ ඩක්වර්ත් ලූයිස් ක්‍රමයට අනුව ගණනය කරපුවාම දෙවෙනි කණ්ඩායමට පන්දුවර 40ෙහිදී ලකුණු 230ක ඉලක්කයක් හිමි වෙනවා. ඒ වගේම පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම පන්දුවර 50ම ක්‍රීඩා කළාට පස්සේ වර්ෂාවෙද හැලනොත් දෙවෙනියට පන්දුවට පහර දෙන කණ්ඩායමේ ඉලක්කය ගණනය කිරීම පහසුයි. මෙන්න මේ සූත්‍රයට අනුව ඔවුන්ගේ ඉතිරි වෙලා තිබෙන සම්පත් ප්‍රමාණයෙන් පළමු කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව වැඩි කිරීමෙන් අපිට ඉලක්කය ලබා ගන්න පුළුවන්. ඉතින් අපි අද දවසේදී කතා කළේ ඩක්වර්ත් ලූයිස් ක්‍රමයේ මතුපිට කතාව විතරයි. මේක මීට වඩා සංකීර්ණ කතාවක්. ඉතින් ඩක්වර්ත් ලූයිස් ක්‍රමය නිර්මාණය වෙන විදිහ, මේ ඉලක්කය හැදෙන විදිහ ගැන විස්තරාත්මකව අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරමු. ඒ වගේම ඩක්වර්ත් ලූයිස් ක්‍රමයත් එක්ක බැඳිච්ච අපූර්ව සිදුවීම් ගණනාවක් තියෙනවා. මේ පිළිබඳවත් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරන්න සූදානම් ඉන්නවා. එහෙමනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකල් අදට යන්න අවසරයි.